මම හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම සිහින දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ දුව හම්බ වුණාට පස්සේ මම හිතුවා මගේ දුවට මම ගත කරපු ජීවිතේම ගත කරන්න දෙන්න බෑ. එහෙම හිතලා තමයි මම ඇමරිකාවට ආවේ. එතකොට ගැහැණු ළමුන්ටත් පිරිමි ළමුන්ටත් එක හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් කියලා හිතුණා. මෙලෙනි නිලන්ති මහාආරච්චි 2003 වසරේදී සිය ස්වාමි පුරුෂයා සමග ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ගත් තීරණය පිළිබඳව සිහිපත් කළේ එලෙසයි. ඇමෙරිකාවට පැමිණි මෙලනි මේ වන විට අභ්‍යවකාශ සහ ගුවන් යානා නිර්මාණ ක්ෂේත්‍රයේ දිගු ගමනක් ගිය ඉංජිනේරුවරියක් ලෙස සැලකිය හැකි. සඳ තරණයෙන් පසු ලොව අභ්‍යවකාශ තාක්ෂණයේ ඇසවමු වූයේ අඟහරු ග්‍රහයා වෙතයි. එහි ජීවීන් සිටියද ජලයේ තිබේද යන්න සහ ජීවීන්ට පැවතිය හැකිද සෙවීමට විද්‍යාඥෝ වෙහෙසෙති. මෙලිනි පවසන්නේ නාසා ආයතනය සහ ස්පේස් එක්ස් නම් පුද්ගලික ආයතනයේද මේ වන විට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් ගෙන යා හැකි ආකාරය ගැන පරීක්ෂණ කරමින් සිටින බවයි. ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලන් මස්ගේ යටතේ ක්‍රියාත්මක ස්පේස් එක්ස් ආයතනයේ අඟහරු ග්‍රහයා මත 2050 වන විට මිනිස් ජනපදයක් පිහිටවීම අරමුණ ඇතුව කටයුතු කරමින් පවතිනවා. මෙලිනි මේ වන විට එම ආයතන දෙකෙහිම සේවය කර ඇත. ඇය නාසා ආයතනය සමඟ එක් වී ඇත්තේ 2015 වසරේදී. මම විශ්වවිද්‍යාලයෙන් අස්වනකුට මම හිතුවා කවදා හරි මගේ ඉලක්කය තමයි නාසා එකට සම්බන්ධ වෙලා මාස් රෝවර් ව්‍යාපෘතියට එක් වෙනවා කියලා. ඇත්තටම නාසා එකට සම්බන්ධ වෙන එක හරිම අමාරුයි. මගේ ප්‍රධානියා මාව ලින්ක්ඩ්ඉන් එකෙන් දැකලා මැසේජ් කරලා ඇහුවා රැකියා අවස්ථාවක් ගැන එයත් එක්ක කතා කරන්න කැමතිද කියලා. මම එතකොට බෝයින් සමාගමේ වැඩ කළේ. ව්‍යාපෘති දෙක තුනක් තිබ්බා. මම එයත් එක්ක සාකච්ඡා කළා. මම කිව්වා මට බෝයින් එකෙන් හොඳට ගෙවෙනවා. නමුත් මාස් රෝවර් නිර්මාණ සැලසුම් අංශයට බඳවා ගන්නවා නම් එන්නම් කියලා. සම්මුඛ සාකච්ඡා දවසම තිබ්බා. 10 දිනක් විතර මාත් එක්ක කතා කළා පැය 8ක් විතර. මට අන්තිම වෙනකොට හරිම මහන්සියි. ඔක්කොම ඉවර වෙලා මගේ ඉල්ලීමට ඔහු කැමති වුණා. මෙලෙනි පවසන පරිදි මාස් රෝවර් යානය තුල විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම තනියෙන්ම නිර්මාණය කර ඇත්තේ ඇය විසිනුයි. මම මගේ ප්‍රධානියට කිව්වා මේක හරි සංකීර්ණ වැඩක්. මේක 3-4 දිනක් කරන්න ගියොත් වෙන්නේ අර ආඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ කියලා. මම එයාට කිව්වා මට මේක තනියෙන්ම කරන්න ඕන කියලා. ඔහු ඒකට එකඟ වුණා. මාස් රෝවර් යානය 2021 දියත් කිරීමට නියමිතයි. මේ වන විට එහි නිෂ්පාදන කටයුතු නිමවා ඇති අතර වසරක් පුරා එම යානයේ පූර්ව පරීක්ෂා කිරීම කිරීමට සැලසුම් කර තිබෙනවා. නාසා එකේ තියෙන එකම අභිප්‍රාය තමයි අඟහරු ගැන හොඳට අධ්‍යයනය කරන එක. එතකොට අඟහරු ගැන ඉගෙන ගන්න දේවල් මේ ලෝකයට යොදා ගන්න බලන්න පුළුවන්. කවුරුත් තාම දන්නේ නැහැ අඟහරු මත මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්ද නැද්ද කියලා. ඒ වගේම ඉස්සරහ ජීවීන් සිටියද කියලා අපි දන්නේ නැහැ. දැන් නාසා එකෙන් කරන්නේ අඟහරු ලෝකයට මොකද උනේ මොනවද වෙන්නේ කියලා බලලා ඒ ඔක්කොම සාක්ෂි අරගෙන පෘථිවියේ වෙසෙන මිනිසාට හේ වාසියක් තිබේද කියන එක සෙවීමයි. මේ මාස් රෝවර් එකේ එක් කරමුණක් තමයි යානයේ නිෂ්පාදන කටයුතු නිමවීමත් සමග මෙලෙනි 2019 වසරේ ජනවාරි මාසයේදී නාසා ආයතනයෙන් අස්වී ඇත. කොළඹ උපන් මෙලෙනි නිලන්ති මහාරාජ්‍ය දරුවන් 3 දෙනෙකු සහිත පවුලක දෙවැනියා විය. 10 වෙනි ශ්‍රේණිය දක්වා ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ හැදෑරීම සඳහා බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වූ බව ඇය පවසයි. පොඩි කාලේ අපිට අමාරුකම් තිබ්බා. මම තමයි එකම දුව. සිහින දකින්න මට තිබ්බ සම්පත් අඩුයි. අපි නොදන්න දේවල් ගැන අපිට සිහින දකින්න බෑ. ඉතින් මම කවදාවත් ඉංජිනේරු වෘත්තිය ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය ගැන එහෙම සිහින දැක්කේ නෑ. මොකද මම ඒවා දැනගෙන හිටියේ නෑ. නමුත් මම විද්‍යාවට ගණිතයට ඉස්කෝල යන කාලේ හරිම දක්ෂයි. හැම තිස්සේම ගණිතයට දුන්න තෑග්ග මම තමයි ගත්තේ. 2003 වසරේදී ඇමරිකාවට පැමිණි මෙලනිට තම දක්ෂතා උරගා බැලීමට සිත්විය. ගණිත විෂයට ඇති ඇල්ම නිසාම විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඔස්සේ තවදුරටත් ඉගෙනගත හැකිදැයි සොයා බැලූ විට තමාට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය හැකි බවට ඇයට තේරුම් ගියේය. ඇමරිකාවට ආවහම මට හිතුණා අනේ මට ඉංජිනේරියන් කරන්න බැරුණානේ. මම ගණන් වලටත් ආසයි නේද? එහෙම කියලා පොඩ්ඩක් හොයලා බැලුවා. මගේ දක්ෂතාවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. එතකොට තමයි මම දැනගත්තේ මට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. මම අම්ම කෙනෙක් වුණාට කියලා. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් වසර 4ක් සිය උපාධිය සම්පූර්ණ කළ මෙලනි ඉන්පසු ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තිය ආරම්භීය. මම හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම සිහින දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් Tamanට අවස්ථාව ලැබුණු විට ඒ අවස්ථාව ගන්න එක තමයි වැදගත්. ඒක මම ගත්තා. මෙලනි පවසයි. 2010 වසරේදී ඇයි ස්පේස් එක්ස් සමාගම හා සම්බන්ධ වී තිබෙනවා. ස්පේස් එක් සමාගම හා සම්බන්ධ වී මාස 3ක් ඇතුළත
ඇය විදුලි පරිපද නිර්මාණංශයේ ප්‍රධානිය ලෙස පත්කර තිබෙනවා. ඒක විශාල වගකීමක්. මට වැඩ දාලා ගෙදර දුවන්න සිතුණු වාර අනන්තයි. SpaceX කණ්ඩායමේ Falcon 9 රොකට්ටු සඳහා Merlin එන්ජිම නිර්මාණය කළ කණ්ඩායමට සම්බන්ධවද ඇය කටයුතු කර තිබෙනවා. එසේම අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග 2012දී Echo Dragon යානාවේ විදුලි පරිපථ පද්ධතිය සම්පූර්ණයෙන්ම නිර්මාණය කිරීමට හැකි වූ බවත් ඇය කියා සිටි. බොහෝ අභ්‍යවකාශ කැප්සියුල නිර්මාණයට මම දායක වෙලා තියෙනවා. ඒවා බොහොමයක් අභ්‍යවකාශයේ තියෙනවා. ඒ ගැන හිතනකොට ආඩම්බරයක් දැනෙනවා. ඉන් පසු 2014 වසරේදී ඇය බෝයින් සමාගම හා සම්බන්ධ විය. එහිදී 777X සහ 787 වැනි ගුවන් යානා නිර්මාණයට සිය දැනුම ලබා දුනි. වර්තමානයේ වන විට ගුවන් තාක්ෂණය සහ අභ්‍යවකාශ තාක්ෂණ ශාස්ත්‍රයේහි පුරුෂ ආධිපත්‍යයක් ඇති බවත් තම අරමුණ ඒ වෙනස් කිරීමට යම් දායකත්වයක් ලබා දීම බවද මෙලෙණි පවසයි. පිරිමි සමහර හුඟක් වයසයි. ඒක හරි සාම්ප්‍රදායික විෂයක්. විශේෂයෙන්ම නාසා එකේ ඉන්නෙත් වයසක පිරිමි අය. මම නාසා එකට ගියා මෙතන හිටපු තරුණ අයගෙන් කෙනෙක් මම. හැමදාම හරියට රැස්වීම් තිබ්බා. ඒ හැම එකක්ම කාන්තාවෝ අඩුයි. මගේ අංශයේ රැස්වීම්වල ගොඩක් වේලාවට මම විතරයි කාන්තාවකට හිටියේ. නාසා ආයතනයෙන් ඉවත්වීමෙන් පසු ගණිතය විද්‍යාව සහ තාක්ෂණික විෂයන් හැදෑරීම සඳහා ගැහැණු ළමුන් ධෛර්යමත් කිරීමට ඇය විසින් ඊස්ටර්න් විතවුට් බෝඩර්ස් නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ගොඩක් ගැහැණු ළමයි ඉංජිනේරු විෂය ගණිතය වගේ අංශවලින් ඉගෙන ගන්න අකමැති. ලංකාවේ විතරක් නෙවෙයි බොහෝ රටවල තත්ත්වයමයි. මම ඒක දැක්ක හොඳට අපි ළමයිව හැම දෙයකටම සහභාගී වෙන්න උනන්දු කරන්න ඕන. ඒකෙන් පෞරුෂය වර්ධනය වෙනවා. මම කතෝලික නමුත් භක්ති ගීත තරඟවලටත් ගියා. මම උපාධි ඉවර කරලා රස්සාව කරන්න ගිය විට දැකපු දෙයක් තමයි ඒ ආයතනවල ගැහැණු ළමුන් ඉන්නවා. හැබැයි රැස්වීමවල කතා කරන්නේ නැහැ. නමුත් පෞරුෂය වර්ධනය පටන් ගන්න ඕන ඉස්කෝලේ. විශ්වවිද්‍යාලවල ඉන්න ගැහැණු ළමයි සවිබල ගැන්වීමට ලොස් ඇන්ජලිස් නගරාධිපතිවරයා විසින් අරඹන ව්‍යාපෘතියක උපදේශක මණ්ඩලයට ඇය සම්බන්ධ වී කටයුතු කරනවා. තාක්ෂණයේ අපි ගැහැණු පිරිමි ඔක්කොම පාවිච්චි කරනවා. ඉතින් ඒක නිර්මාණය කරනකොට සමාන දායකත්වයක් ලැබිය යුතුයි යනුවෙන්ද මෙලනි ආරච්චි පැවසුවා.